අද ඔබ සූදානම් වන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් ප්‍රබල භාවනා ක්‍රමයක් වන සක්මන් භාවනාව පුහුණු කිරීමටයි. සක්මන් භාවනාවට සූදානම් වීමේදී පළමුව ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගන්න. මේ සඳහා ඇතුළත හෝ පිටත කලබලකාරී නොවන නිදහස් පරිසරයක අවම වශයෙන් අඩි 10ක හෝ 15ක පමණ තීරුවක් තෝරා ගන්න. ඔබට වැලි මලුවක්, තනකොළ පිට්ටනියක්, සිමෙන්ති හෝ ටයිල් පොලවක් නැතිනම් ලණු පැදුරක් තෝරාගත හැකි. ඔබගේ කය ඍජුව තබා ගන්න. දැඩිව නොවේ. ඉතාම ලිහිල්ව සැහැල්ලුවෙන් කය තබා ගන්න. හිස කෙලින් තබා ගන්න. කිසිවිටක හිස නමා කකුල් දෙස බලන්න එපා. ඉන්පසුව දෙයත් ලිහිල්ව ඉදිරියට හෝ පසුපසට බැඳ ගන්න. ඔබගේ දෙඇස් අඩවන් කර තමාට අඩියක් හෝ දෙකක් ඉදිරියෙන් යොමු කරන්න. ඔබගේ දෘෂ්ටි පරාසය, එනම් ඔබට පෙනෙන උපරිම දුර තමාගේ උසට සමාන දුරක් විය යුතුයි. සක්මන් කරන විට තමාගේ නිවසේ හෝ නිදහස් පරිසරයක සැහැල්ලුවෙන් තමන් ඇවිදින වේගය හා සමාන වේගයකින් ගමන් කරන්න. ඉතා සෙමින් හෝ ඉතා වේගයෙන් ගමන් කරන්න එපා. සක්මන් භාවනාවේදී වඩාත්ම වැදගත් වන්නේ ඔබ අවධානය යොමු කරන ස්ථානයයි. ඔබ අවධානය නැතහොත් සිත යොමු කළ යුත්තේ යටිපතුල පොළවේ ස්පර්ශ වන මොහොතේ එම දැනීමට නැතහොත් යටිපතුලේ ස්පර්ශයටයි. ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස හෝ පොළවේ රළු සිනිදු ස්වභාවය බලන්න එපා. මුලින්ම ආධුනිකයෙක් වම දකුණ ලෙස සිතුවාට කමක් නැහැ. නමුත් ටික වේලාවකින් වම දකුණ අතහැරි තමන්ගේ පූර්ණ අවධානය යටිපතුල පොළවේ ගැටෙන විට එම ස්පර්ශයට ඉබේම යොමු වෙනවා. ඉන්පසුව ඔබ තෝරාගත් තීරුවේ ඔබ මොබ සක්මන් කරන්න. මෙසේ සක්මන් කිරීමේදී ආපසු හැරෙන විටත් නොනවත්වා එම වේගයෙන්ම හැරෙන්න. එමෙන්ම නිදිමත එනතෙක් සක්මන් කිරීම වැදගත් වෙනවා. මෙයට හේතුව සෑම සමහදිමයම ස්වරූපයක්ම තිබෙන්නේ නින්ද හා නොනින්ද අතරයි. අපි ජීවිත කාලයක් පුරාම මනසේ මෙම ස්වරූපයට ළඟා වී තිබෙන්නේ කය නිසලව තබාගෙනයි. ඉතින් අද පළමු වරට ඔබ ක්‍රියාවක් කරමින්, එනම් ඇවිදිමින්ම මනස සමාධිමය ස්වරූපයකට ළඟා වෙනවා. එවිට නිදිමත ඇතිවීම ස්වභාවිකයි. ඉතින් මෙසේ නිදිමත පැමිණි විට කළ යුත්තේ නිදිමත දරාගෙන උපරිම කාලයක් සක්මන් කර බැරිම වන විට සක්මන මදක් නවතා වටපිට බලා නැවත සක්මන් කිරීමයි. මෙසේ 5-6 වතාවක් පමණ කරන විට සක්මන් භාවනාව නිදිමත හරහා කරගෙන යෑමට ඔබට හැකි වෙනවා. එනම් නිදිමත දැනි මොහොතකට පසු පූර්ණ අවදිමත් ස්වභාවයකට පත්වෙනවා. මෙසේ අපි භාවනාව ප්‍රගුණ කරන විට දින කිහිපයකින්ම වටපිට බලමින් දෙයත් නිදහසේ සොලවමින්ම සක්මන් භාවනාව කිරීමට හැකි වෙනවා. ඉතින් ඔබ කළ යුත්තේ මෙම පුහුණුව මෙම මොහොතේ නතර නොකොට
හෙට උදෑසන අවදි වී ඇඳෙන් පය බිමට තබන මොහොතේ පටන් තබන සෑම පියවරක් පාසාම යටිපතුලේ ස්පර්ශයට සිත යොමු කර දවස ගත කිරීමයි. ඉන්පසුව පාවහන් පැලඳ සිටින විටදීද පාවහන පොළව ලෙස සලකා යටිපතුල පාවහනේ වදින මොහොතේ එම ස්පර්ශයට හෝ එම දැනීමට සිත යොමු කරමින් දවස පුරා රැකියාවට හෝ පාසලට යෑම, සාප්පු යෑම, ව්‍යායාම සඳහා ඇවිදීම, හොදිවීම වැනි කාර්යයන් වලදීද සක්මන් භාවනාව ඔබට කළ හැකි. මෙසේ සක්මන් භාවනාව නොකඩවා කරගෙන යන විට අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි ධාතු ගුණ එනම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ගුණ සක්මනේදී කය තුලින් මතුවිය හැකි. එවිට ඒ දෙසට අවධානය යොමු නොකර දිගටම යටිපතුලේ ස්පර්ශයටම සිත යොමු කරමින් සක්මන් භාවනාව කරන්න. මෙසේ භාවනාව අප තුල වැඩෙන විට, පොතක් කියවන විට, බුදුන් වඳින විට වැනි සිත නිදහස් වූ වේලාවට මෙම ධාතු ගුණ ඉබේම ප්‍රකට වීමට පටන් ගන්නවා. ඉන්පසුව දිගටම සක්මන් භාවනාවේ යෙදී තවත් දියුණු වූ විට මෙම ධාතු ගුණ ඕනෑම සංකීර්ණ කාර්යයක් එනම් උයන පිහන විටදී, කාර්යාලයේ වැඩ කරන විටදී, පාසලේදී කුඹුරේ පිටියේ වැඩ කරන විටදී පියපැතවීමේදී ප්‍රකට වීමට පටන් ගන්නවා. මෙහිදී ධාතු ගුණ වෙත අවධානය යොමු කරමින්ම ඔබ කරන කාර්යයේ යෙදෙන්න. මෙසේ සිදුවන විට අප නොසිතන විශාල කාලයක් තුලදී භාවනාව සිදුවෙනවා. මෙසේ ධාතු ගුණ නිරායාසයෙන්ම දැනෙමින් ජීවිතය ගත කිරීම කායගත සතියයි. බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍ර දේශනා 69ක කායගත සතියේ වටිනාකම පැහැදිලි කර තිබෙනවා. ඉතින් අප ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අභිප්‍රාය මේ ආකාරයට ඔබගේ මුළු ජීවිතයම භාවනාවක් කර ගැනීමයි. එසේම නැවත මතක් කිරීමක් කළ යුතුයි. සක්මන් භාවනාවේදී හා එදිනෙදා ජීවිතයේදී ඇවිදින විට පාදයේ ස්පර්ශයටත් වෙනත් කාර්යයන් වල යෙදෙන විටදී ධාතු ගුණ ප්‍රකට වේ නම් එම ධාතු ගුණයටත් තම අවධානය යොමු කරමින් එම කාර්යයේ යෙදීමෙන් භාවනාව දියුණු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.